ආසියානු කුසලන් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා බලද්දී අපි දෙවෙනි වෙන්නේ ඉන්දියා කණ්ඩායමට විතරයි. ආසියානු කුසලන් තරගාවලි 6ක ශූරතාවයේදීන් ලා ඉන්න අපි මේ තත්ත්වයේ වැඩ පෙන්වන්නේ අපි ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිසා. ආසියානු කුසලන් තරගාවලි දක්ෂතා බලලා ආසියානු කුසලන් ඉතිහාසයේ හොඳම ශ්‍රී ලංකා කණ්ඩායම විස්ඩන් සංගරාව පසුගිය දවසක නම් කරලා තිබුණා. මෙතන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදිහට නම් වෙලා තිබුණේ සනත් එක්ක තිරිමාන්න. සනත් තමයි ආසියානු කුසලන් තරගාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා ප්‍රතිකරු. 53ක සාමාන්‍යයක් 103ක ප්‍රහාරක වේගයක් එක්ක ලකුණු 1220ක් අරගෙන ඉන්න සනත් ශතක 6ක් එක්ක අර්ධ ශතක 3ක් ආසියානු කුසලානේ ලබා ගන්නවා වගේම පන්දු යවන්නෙක් විදිහට කඩලු 22ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. සනත්ගේ ආරම්භක ප්‍රතිකරණ සගයා විදිහට ඉන්න තිරිමාන්න ලකුණු 363ක් ආසියානු කුසලානේ ලබාගෙන තියෙන්නේ 45ක සාමාන්‍යයක් එක්ක. ලහිරුට ආසියානු කුසලාන තරගාවලිවල ලබාගත් ශතක 2කුත් තියෙනවා. අංක 3 ප්‍රතිකරු විදිහට කුමාර් සංගක්කාර තමයි නම් වෙලා තියෙන්නේ. ලකුණු 1075ක් ඉනිමක සාමාන්‍ය 49ක් අඳවාගෙන ලබා ගන්න සංගා ශතක 4කුත් අර්ධ ශතක 8කුත් ආසියානු කුසලාන තරගාවලිය ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ලකුණු 645ක් අර්ධ ශතක 4ක් එක්ක ලබාගෙන ඉන්න අරවින්ද ද සිල්ලා තමයි කණ්ඩායමේ අංක 4 ප්‍රතිකරු විදිහට නම් වෙන්නේ. කණ්ඩායමේ අංක 5 ප්‍රතිකරු විදිහට ඇන්ජලෝ මැතිව්ස් තමයි නම් වෙලා තියෙන්නේ. ලකුණු 331ක් ඉනිමක සාමාන්‍ය 83ක රඳවාගෙන අර්ධ ශතක 3ක් එක්ක ලබා ගන්න ඇන්ජලෝ ආසියානු කුසලාන තරගවල කඩලු 4ක් දවා ගන්නත් සමත් වෙලා තියෙනවා. ලකුණු 741ක් ඉනිමක සාමාන්‍ය 57ක් එක්ක රඳවගෙන තියෙන අර්ජුන ශතකයක් එක්ක අර්ධ ශතක 6කුත් ආසියානු කුසලාන තරගාවලිවල ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම කඩලු 11කුත් අර්ජුන්ට අයත්. තිසර තුන්ගිරව ක්‍රීඩකෙක් විදිහට ලකුණු 85කුත් කඩලු 11කුත් එක්ක මේ කණ්ඩායමට නම් වෙලා තියෙනවා. කඩලු 23ක් ආසියානු කුසලානේ දවාගෙන තියෙන චමින්ද වාස් කණ්ඩායමට නම් වෙද්දී වාස් ප්‍රතිකරුවෙක් විදිහටත් තරගාවලි ඉතිහාසයේ ලකුණු 129ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අජන්ත මෙන්දිස් කඩුලක සාමාන්‍ය 10ක් එක්ක කඩලු 26ක් දවාගෙන මේ කණ්ඩායමට දඟපන්දු යවන්නෙක් විදිහට ඇතුළත්. ලසිත් මාලිංග කඩලු 29ක් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ආසියානු කුසලාන කඩලු ලබාගත් වේගපන්දු යවන්නා විදිහට කණ්ඩායමට නම් වෙලා ඉන්නවා. ආසියානු කුසලාන තරගාවලියවල කඩලු 30ක් දවාගෙන වැඩිම කඩුලාභියා විදිහට ඉන්න මුරලිත් මේ කණ්ඩායමට ඇතුළත්. ඔය තමයි ආසියානු කුසලාන තරගාවලිය ඉතිහාසයේ අපේ අයගේ දක්ෂතා බලලා විස්ඩන් සංගරාව විසින් නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් මේ සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.